වෙනද වගේම ආදරණීය ඔයාලා සියලුම දෙනාම මගේ හැපි හෝම් එකට බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අද පහන ඇලඩින්ගේ පුදුම පහන කිව්වත් හරි මේ පහන මට හදන්න කියලා කීප දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා. මේ පහන ඒ කියන්නේ ජීවිතේට ගොඩක් වැදගත්. වැදගත් කියන්නේ ඔයාලා හිතන දේවල් ලබා ගන්න පුළුවන් පහනක්. මේකෙන් හිතන දේවල් ලබා ගත්ත අය ඉන්න නිසා ඒගොල්ලෝ මට මේක කරන්න කියපු නිසා තමයි මම හිතුවේ ඔයාලට මේ පහන හදන විදිය කියලා, මේ පහනේ දේවල් ලබා ගන්න හැටි කියලා දෙන්න ඕනි කියලා. අපි විශ්වයේ දරුවෝ, මේ විශ්වයේ විශ්ව ශක්තිය කියලා එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ විශ්ව ශක්තියෙන් අපිට පුළුවන් වැඩ ගන්න. ඒ කියන්නේ විශ්වාසයක් තියෙන අය විතරක් මේවා ඒ විශ්වාසයෙන් බොහොම ආදරණීයව මේ දේවල් කරන්න ඕනේ. ඉතින් එහෙම විශ්වාසයක් තියෙන අය මේ පහන මම මේ හදන්න කියලා තියෙන විදිහට හදලා බලන්න ඔයාලගේ ලස්සන දැහැමි. ඒකත් කියන්න ඕනේ, දැහැමි ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. මේ පහන ධනය නිවසට ගලාගෙන එන, එහෙම නැත්තම් ධන ආකර්ෂණීය පහනක්. ඉතින් බොහොම පිරිසිදු සිතින් අපි මේ පහන හදන විදිය බලමු. මම අද තෝරගත්තා මෙන්න මේ විදිහට පුංචි වීදුරුවක්. මේ වගේ ලොකු වීදුරුවකුත් කැමති නම් වැඩි වෙලා දල්වන්න, දවස පුරාම දැල්වෙනාට කැමති නම් ඒ වගේ ලොකු වීදුරුවක් ගන්න පුළුවන්. මම ගත්තේ අඩු වියදමකින් පොල් තෙල් අඩුවෙන් පාවිච්චි කරලා පහන පත්තු කරන්න ඔන්න වගේ පුංචි වීදුරුවක්. ඊළඟට අපිට ඕන වෙනවා ඒ කියන්නේ කාසි ටිකක්. මෙන්න මේ විදිහට මල්ලඟ තිබ්බා, මම එකතු කරා කාසි වගේක්. ඒකේ පරණ කාසි ටික, පරණ කාසි දෙක තුනක් මෙන්න මේ විදිහට මම හොයාගත්තා. එහෙම කාසි ගොඩාක් ඕනේ නෑ, මේකට දෙකක් තුනක් තිබ්බහම හොඳටම ඇති. අපි මේ ගන්න වීදුරු භාජනය පුපුරයි කියලා බය වෙන්න එපා. එහෙම ලොකු මේකට රසණයක් එන්නේ නැති නිසා ඒ භාජනය පුපුරන්නේ නැහැ. මෙන්න මේ විදිහට පළවෙනියටම භාජනයේ අඩියට කාසියක් දාන්න. කාසියක් දාලා ඊට පස්සේ මෙන්න මේ ලුණු කුඩු, අපි කෑමට ගන්න ලුණු කුඩු තියෙන්නේ, අනිවාර්යයෙන්ම ලුණු කුඩු පාවිච්චි කරන්න. ලුණු කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය පිරිසිදු කාරකයක්. ඒක නිසා මේ ලුණු කියන්නේ ඇත්තටම අපේ ජීවිතයට ඉතාම වටිනා දෙයක්. ඒක නිසා අනිවාර්යයෙන්ම ලුණු පාවිච්චි කරන්න. මේ විදිහට ලුණු සාමාන්‍යයෙන් පිරෙන්නම නැතුව භාගයකටත් වැඩිය උඩට දාන්න පුළුවන් නම් හොඳයි. එතකොට දාන පොල් තෙල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හොඳින් මේ විදිහට ලුණු ටික අනිවාර්යයෙන්ම තද කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කාසි. කාසි මම මෙතෙන්ට තුනක් විතර දානවා. කාසි තුනක් විතර දැම්මාම ඇති ගොඩක් දාන්න එපා. ඒ දාන කාසි අපිට මේ විදිහට පේන්න තියෙන්න ඕනි. ඔන්න ඔය විදිහට දැන් මම කාසි තුනක් අරගෙන මේ මම හදන පහනට දාලා මේ විදිහට ලස්සනට පිළිවෙලට හදාගන්න. මොකද පහන පත්තු වෙනකොට අපිට ඒක දකිනකොට බොහොම ලස්සනට පිළිවෙලට තියෙනකොට අපේ මනසටත් හරි හොඳයි. පිළිවෙල දේවල් දකින එක හරි හොඳයිනේ. මේ පහනිනුත් අපිට මනසට බොහොම සංසුන් භාවයක් ලැබෙනවා. ඊට පස්සේ මම මේකට තෝරගත්ත කුරුඳු පොතු. මේකට කුරුඳු පොතු තෝරගන්න, සුවඳකුත් එනවා. කුරුඳු කියන්නේ බොහොම වැදගත් ආකර්ෂණීය සුවඳක් දෙන, අපේ ජීවිතයට විශ්වයෙන් අපිට ලබාලා දීලා තියෙන බොහොම වැදගත් දෙයක් තමයි කුරුඳු කියන්නේ. කුරුඳු ගොඩාක් ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ විදිහට කරාබු නැටි කීපයකුත්. අනිවාර්යයෙන්ම මේකට මේ විදිහට කරාබු නැටි දෙක තුනක් දැම්මහම හොඳටම ඇති, ගොඩක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට
පිළිවෙලට ඔන්න මම කරාබුනේටි කීපයක මේ පහනට දැම්මා. දැන් ඔන්න දැන් අවශ්‍ය දේවල් මේ පහනට දාලා ඉවරයි. ඊට පස්සේ මම පොල් තෙල් දානවා. කුරුඳු තෙල්, ඊට පස්සේ අබ තෙල්. මෙන්න මේ වගේ අබ තෙල්, කුරුඳු තෙල් වගේ දේවල් විතරක් මේ පහනට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. වෙන තෙල් වර්ග, සුවඳ එන වෙන තෙල් වර්ග. දැන් අපි මේක ධන ආකර්ෂණීය පහනක්, අපේ ගෙදරට ධනය ගලාගෙන ඉන්න පහනක් නිසා වෙන සුවඳවල් දාන්න යන්න එපා. මේකට අනිවාර්යයෙන්ම කුරුඳු තෙල් හරි ඒවා භාවිතා කරන්න. මං හිතන්නේ කුරුඳු තෙල් එක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ගිනි කූරක් තමයි මේ පහනට පාවිච්චි කරන්නේ. දැන් මේක වීඩියෝ එක දිගටම බලන්න. එතකොට ඔයාලට එන ප්‍රශ්න වලට උත්තර තියෙනවා. දැන් මම ඔන්න ඔය විදිහට මේ ගිනි කූර පත්තු කරනවා. මේ ගිනි කූර මෙහෙම පත්තු කළාම පස්සේ මේකේ ලොකු එළියක් අපිට එන්නේ නැහැ. හැබැයි මේ විදිහට අපිට දවසම හරි කමන්නේ මේ පහන ගෙදර පත්තු කරලා තියන්න පුළුවන්. මේ පේනවද ලොකු එළියක් නැහැ. හැබැයි මේ ගිනි කූර පත්තු වෙනවා. මේ වගේ එළියකට, පුංචි එළියකට කැමති නැත්තම් ඔයාලට කරන්න දෙයක් තියෙනවා. ඒකත් මම කියන්න. පැහැදිලිව බලන්න, පහන පත්තු වෙනවා. අපේ ඇහැට ලොකුවට පේන්නේ නැහැ. හැබැයි අඳුර වුණාම පස්සේ නම් අපිට පේනවා මේ පහන හිමීන් සූර්යෙ බොහොම ලස්සනට පත්තු වෙනවා. මේ පහන ධන ආකර්ෂණීය පහනක් නිසා අපිට ලොකුවටම අවශ්‍ය වෙන්නේ නැහැ එළිය. ඒ වුණාට දැන් මේ පහන එළිය මදි නම් ඔන්න මම මෙන්න මේ විදියට කතුරකින් ඔන්න පහනේ අයින් කරා. ඒ තිරේ අයින් කරලා ඊට පස්සේ මෙන්න මේ විදියට ගිනි කූරක් ගන්න. ගිනි කූරක් අරගෙන ඒ ගිනි කූරට මෙන්න මේ වගේ හොඳ කපු පොළොන් මෙන්න මේ විදියට පරිම ටිකක් අරගෙන ගිනි කූර වටේ ඔතන්න. ගොඩක් ගන්න එපා. ගොඩක් ගත්තොත් ලොකු දැල්ලක් එනවා. ඒක කරදරයි. එහෙම අපේ පහනකට ලොකු දැලි දැල්ලක් සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම හිමින් සීරුවේ හරිම කාම් එකේ අපි ඒක දැක්කාම අපේ හිත හරි සංසුන් වෙන බොහොම පුංචි පහන් දැල්ලක් අපි පත්තු කරන පහනක තියෙන එක තමයි හොඳම. ඒක නිසා මෙන්න මේ විදිහට බොහොම අඩුවෙන් ඔතා ගන්න පුළුන් ටිකක්. ඊට පස්සේ අපිට තියෙන්නේ අර ඉස්සෙල්ලා විදිහටම හිමීන් සීරුවේ මේ ලුණු එක ඇතුලෙන් හරියට මේ තිරේ රඳව ගන්න එක. ඔන්න ඊට පස්සේ අපිට පුළුවන් මේ පහන් තිරය මෙන්න මේ විදිහට පත්තු කරන්න. දැන් මේකට අපි පුළුන් ඔතලා තියෙන නිසා මේකේ දැල්ල අපිට සාමාන්‍ය ගානට මේ පේනවද? දැන් හොඳට පේන විදියට ලොකුවට පත්තු වෙනවා. ඒක නිසා මෙන්න මේ ක්‍රම දෙකටම අපිට පුළුවන් මේ තිරය පාවිච්චි කරන්න. මේ පහන අපේ ගෙදර සාමාන්‍යයෙන් අපි පහනක් පත්තු කරනවා නම් ගෙදර පුරුද්දක් විදිහට එහෙම පත්තු කරනවා නම් අපි කියමු බුදු පහන කියලා. මම තියන්නේ බුදු පහනනේ. සමහර ජේසුට පහන් තිනක් තමන් කැමති කෙනෙකුට තියෙන පහන විදිහට මේ පහන පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව එහෙම පහනක් පත්තු කරන්නේ නැත්තම් කැමති තැනක, පිරිසිදු තැනක මේ පහන පත්තු කරලා බොහොම හොඳ හිතින් ප්‍රාර්ථනා කරන්න. මට හොඳ දේවල් වෙන්න, මට ධනය ලැබෙන්න. ඒ වගේම තමයි මේක පත්තු කරලා නිකන් ඉන්න එපා. වෙහෙසෙන්න. ඔයාගේ ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඒක නිසා බොහොම හොඳ සිතින්, දැහැමි හිතින් මේ පහන පත්තු කරන්න. මේ පහනේ තෙල් අඩු වෙනකොට තෙල් ටිකක් දාන්න. තෙල් නැතුව පහන පත්තු වෙන්න දෙන්නේ පා. සමහර විට ලුණු එක දුමුරු පාටක් වගේ පාටක් ගන්නවා. ඒක නිසා ඒක මතක තියාගෙන අවශ්‍ය නැති වෙලාවට පහන නිවලා තියන්න.
ඊට පස්සේ තෙල් අඩි වෙනකොට තෙල් දාන්න, තිරය හැම තිස්සෙම මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ, පත්තු වෙන්නේ නැහැ. වගේ නම් ඉතින් තිරයක් පාවිච්චි කරන්න පුළුවන්නේ. ඒවා ඉතින් බොහොම සාමාන්‍ය දේවල්නේ. මේ පානට සත්තු එහෙම වැටෙනවා බොහොම අඩුයි. ඒ කියන්නේ මේකට කෘමි සත්තු වගේ අය ලං වෙන්නේ නැහැ. මොකද මේකේ තියෙනවා කරාබු නැටි. එතකොට තව තියෙනවා කුරුඳු. අන්න ඒක නිසා ගොඩ කාලයක් අවුරුද්දක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට ඔයාට හිතෙනවා නම් මාස 3කින් විතර වගේ පහන ආපහු අලුත් කරන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ මේකට කුරුඳු තෙල් දානවා නම් පොල් තෙල් එක්ක හොඳින් මිශ්‍ර කරලා කුරුඳු තෙල් ටික දාන්න. කුරුඳු තෙල් දැම්මොත් ගෙදර පුරාම හරිම ලස්සන මිහිරි සුවඳක් එනවා. ඒක නිසා පුළුවන් නම් කුරුඳු තෙල් පාවිච්චි කරන්න. කුරුඳු තෙල් නැත්තම් නිකන් සාමාන්‍ය විදියට පොල් තෙල් දාලා සාමාන්‍ය පහන තියෙන විදියට තියන්න. උදේ හවස පුළුවන් නම් මේ පහන පත්තු කරන්න. එහෙනම් සියලු දෙනාම සතුටින් සැහැල්ලුවෙන් පරිස්සමින් ආදරණීයව ඉන්න. දළදා සමිඳු පිහිටයි. ආයුබෝවන්. මම මහනුවර ප්‍රියන්තී.